නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්තුනි ආනන්දය ආනන්ද හාමුදුර ඉස්සරහ කියවන්නේ ආනන්දය මම මෙන්න මේ කාලය තුල එදා ඒ දීපංකර බුදුහාමුදුරන්ගෙන් නියත විවරණ ගත්තට පස්සේ මම මෙන්න මේ නොගිය තැනක් නෑ ගියේ නැත්තේ සුද්ධා වාසයට විතරයි. ඇයි සුද්ධා වාසයට නොගියේ? සුද්ධා වාසයට යන්න බෑ ඕනම කෙනෙකුට. සුද්ධා වාසයට යන්න පුළුවන් කාටද? සුද්ධා වාසය යන්නේ අනාගාමී වෙච්ච උත්තමයෙක් විතරයි. මම අනාගාමී වුණේ නෑ. මොකද අනාගාමී වුණා නම් මට වෙන්නේ මොකද්ද? බුදු වෙන්න බෑ. බුදු වෙන්නේ මිනිස්සෙක්. සුද්ධා වාසයට ගියා නම් මොකද වෙන්නේ? ඒ සම්බුද්ධ ශාසනය ඉවර වෙනකොට ඊළඟ බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් එයා රහත් වෙලා කාර්ය අවසන්. දැන් මෙයාට කිව්වේ දැන් මේ වැඩේ කරගත්තනම් මේ වැඩේ නිමාවක් දකින්න බැරුණාට මේ භවෙදී තවත් භව හතක් වෙන්නත් පුළුවන් සරාට. හැබැයි අවසාන වශයෙන් සුද්ධාවාසයකට හරි ගිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් තමා සංසාරයෙන් ඈතර වෙනවා පින්නතුනි නැවත උත්පත්තිය නැති කරගන්න. අන්නේම නැවත උත්පත්තිය නැති කරගන්න වෙනවා සුද්ධාවාසයට ගියා නම්. ඉතින් මම එතෙන්ට ගියේ නෑ. මම ප්‍රාර්ථනා කරේ බුදු වෙන්නයි. බුදු වෙන්න දාපු නිසා තණ්හාව මම සුද්ධාවාසය යන එක නෙමෙයි සෝවාන් වෙන එකත් නතර කරගත්. ඒකයි උනේ. සුද්ධාවාසය නෙමෙයි සෝවාන් වෙන එකත් නතර කළයි මම එතෙන්ට ගියේ. හැබැයි දැන් මොකද උනේ? දැන් ඊට අමතර හැබැයි මට පුළුවන් උනේ නෑ මදුරෙක් වෙලා උපදින එක නවත්තන්න. මට පුළුවන්ුනේ නෑ මැස්සෙක් වෙලා උපදින එක නවත්තන්න. මට පුළුවන්ුනේ නෑ පෙරේතෙක් වෙලා උපදින එක නවත්තන්න. මට පුළුවන්ුනේ නෑ කුම්බාණ්ඩෙක් වෙලා උපදින එක නවත්තන්න. අච්චර කුසල් තිබුණ කෙනෙක් පින්නතුනි. මොනවාද කුසලය? ඉදා බණ ඇහුවා නම් දීපංකර බුදුහාමුදුරන්ගෙන් ඒ මොහොතේම රහත් වෙනවා පින්නතුනි. ඒ මොහොතේම රහත් වෙන කුසල් තිබුණු මම හැබැයි මොකද්ද උනේ මේ වෙලාවේ? ඒක පැත්තකින් දාලා බුදු වෙන ගේමු නිසා මදුරුවෙක් වෙලා මැස්සෙක් වෙලා කබරගොයෙක් වෙලා මොකෙද්ද නොඋනි පින්නතුනි. කුකුල් වෙලා මොනතරම් ඉපදුනාද පින්නතුනි. එහෙනම් මෙන්න මේ අය දැනගන්න දැන් තමන් ගෙදර ගිහිල්ලා බිත්තරයක් තම්බනවා නම් කාවද මේ තම්බත්? කඩෙන් ගෙනල්ලා මාළු කෑල්ලක් කනවා නම් කාවද මේ කන්නේ? කුකුල් මස් කෑල්ලක් කනවා නම් කාවද මේ කන්නේ? බුදු පියාණන් වහන්සේ නැවත දේශනා කරනවා එතෙන්දීම මෙන්න මේ විදියට මම මේ නැවත උපදින නිසා මට දැන් පේනව ආනන්දය මේ ලෝකේ මට අම්මා තාත්තා නොවුන කෙනෙක් මට නම් හොයාගන්න අමාරුයි. මට සහෝදරයෙක් නොවුන කෙනෙක් මට දුවෙක් නොවුන කෙනෙක් මට පුතෙක් නොවුන කෙනෙක් මට ස්වාම පුරුෂයෙක් නොවුන කෙනෙක් මට භාර්යාවක් නොවුන කෙනෙක් මගේ නැන්ද කෙනෙක් නොවුණු කෙනෙක් මගේ මාම කෙනෙක් නොවුණු කෙනෙක් නම් මට හොයාගන්න බෑ කියලායි බුද්ධ දේශනාවේ තියෙන්නේ. එහෙනම් මේ ඉන්නා වූ සියලු පින්නතුන් මේ වෙලාවේ නම් කියයි අපි දන්නේ නෑ මේ අය කවුරුවත් දැකලත් නෑ. අද තමයි දැක්කේ. වෙයි සංසාරේ පුරාට පින්නතුනි මේ ඉන්නා වූ සියලු දෙනා නැවත නැවත තමන්ට හමු වෙලා තිබෙනා වූ වාර ගාන කොච්චරද? අනන්ත වාර ගානක් මදුරුව වෙලා මදුරුව විදියට හම්බ වෙලා ඇත. අනන්ත වාර ගානක් මැස්ස වෙලා මැස්ස විදියට හම්බුලත් අනන්තවත් වාර ගානක් මැස්ස වෙලා හරක විදියට හම්බුලත් හරකගේ ඉන්නේ හරකගෙන්ගේ වහල් ඉඳදී මේ කෙනා අද ඉන්නේ නම් මගේ ළඟ ආදි වෙලා සිල්රෙදි ඇඳගෙනයි පිණු. එහෙනම් මේ අය මෙන්න මේ ප්‍රාණඝාත කරනයි කියලා මේ ඩෙන්ගු හැදෙනවා. ඩෙන්ගු නිසා මේක මරන්න ඕන. මැරුවේ නැත්තම් ගෙදර උන්ට ඩෙන්ගු. ඊට වඩා බෙන්ද ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවෙන් ඇවිල්ලා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා හිරෙත් දාන. ඒ නිසා කොමාරි මදුරෝ මරන්න ඕනයි කියලා මෙන්න මේ ප්‍රාර්ථනාහාර මදුරෝ මැරිල්ල පින්නතු. මොකද වෙලා තියෙන්නේ දැන්? කාවද මරන්නේ මදුරෝ කියලා? මදුරෝ කියලා මරන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරියෙක් සහෝදරිය දුවෙක් පුතෙක් භාර්යාවක් බිරිඳක්
එහෙම නැත්නම් ස්වාම පුරුෂයෙක් වුණොත්. එහෙනම් බලන්න දැන් ඔන්න ඕක තමන් නැවත වරක් තමන්ගේ ප්‍රඥාව. මදුරුව මල්ලා මම නැවත අපාගත වෙනවද මට පුළුවන් ද මදුරුව මරලා නතර කරන්න. මේ අය මරණ මදුරුව හැටියට මදුරුව කොහෙද ලෝකෙ ඉන්න පුළුවන් වෙයි. කවුද මදුරුව ඇති කරන්නේ කවුද මදුරුව නොමරයි. කවුරුවත් මදුරුව ඇති කරන්නේ හැබැයි කවුරුවත් මේ අය මදුරුව නොමරෙන්නේත් නැහැ. හැබැයි මරන්න මරන්න මදුරුව සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් මදුරුව මේ ලෝකෙ අඩු වෙලා තියෙනවද කියලා බලන්න මේ අය. තමන් එනම් මේ කියන ගණන් අදාද දවසට මෙච්චරයි ඩෙන්ගු හැදිච්ච අය දවසට මෙච්චරයි ඩෙන්ගු හැදිච්ච අය හැබැයි ඩෙන්ගු හැදිච්ච උන්ගෙන් නම් එච්චර මැරෙලා නැහැ උනා. 4000ක් හැදුනකයි 5000ක් හැදුනකයි දැන්ට ඩෙන්ගු මේ මාසේ හැබැයි මැරුණ කියලා නැක්කෙනෙක්වත් වාර්තා වෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් මේ අය ඩෙන්ගු නවත්තන්න මදුරුවෝ ලක්ෂ වලින්ද කෝටි වලින්ද මරලා තියන්නේ මේ වෙන්නේ. දැන් අන්න තමන් තමා ගැන හිතන්න නිවන ගැන හිතනවා නම් පින්නදුනි කැමති වුණත් අකමැති වුණත් තමන්ට සිද්ධ වෙනවා නිවන ගැන හිතන්න නම් නිවන ගැන පතන්න නම් නිවනයි මම දැකිය යුත්තේ අයි නිවන් මගට බැසගත යුත්තේ කියලා අන්න ඔය පළවෙනි ශික්ෂාපදයට බැස ගන්න. එහෙනම් මේ අය තේරුම් ගන්න දැන් ඔන්න තමන්ට දාගන්න තවත් මානසිකාරයක් අන්න නිවන දාගත්ත පස්සේ එතනින් එහාට කියලා තවත් මානසිකාරයක් දාන්න මේ මොහොතේ ප්‍රකට වුණා මානසිකාරය මේක මේකත් මීට පෙර කියලා නෑ. ඇයි මම මගේ අම්මාව මරන්න කොහොමද මම මගේ අම්මාව මරන්න මොකටද මම මගේ අම්මාව මරන්න කියලා තවත් මානසිකාර තුනක් දාගත්ත. නිවන ගැන මානසිකාර තුන දාගන්න ඊට පස්සේ අම්මා මරන්නේ ඇයිද කියලා අහන්න පින්නොත්. ඇයි මම මගේ අම්මා මරන්න මොකටද මම මගේ අම්මා මරන්න කොහොමද මම මගේ අම්මා මරන්න පුළුවන් නම් කළ බලන්න ප්‍රතිඵල ලැබෙනව නැද්ද කියලා. නොලැබෙනව නම් පින්නොත් මේක එහෙයි පක්ෂිකයි මේවා පිළිගන්න එපා. මේ හාමුදුරුවගෙන එකම වචනයක්වත් මේ ලෝකෙ මොනම කෙනෙක්වත් මොනම ආකාරයෙන් හෝ පිළිගත යුතු නැහැ. එකම දේ කළ යුත්තේ පරීක්ෂා කිරීම සඳහා පමණක් මේක తాවකාලිකව පිළිගන්න. පරීක්ෂා කිරීම සඳහා පමණක් తాවකාලිකව පිළිගන්න. පරීක්ෂා කරනවා කියලා මාස ගණන් අවුරුදු ගණන් පරීක්ෂා කළ යුතු නැහැ. පරීක්ෂා කරන උපරිමයේ සතියක්. උපරිමයේ දවස් 7ක් පරීක්ෂා කරන අඛණ්ඩව ප්‍රතිඵල නැත්තම් අසූචි ගණල් මේ ආන්දරණ ගහලා යන්න මොනවද යක උඹ කියන බොරු කිය. ගල් වලින් ගහන්න පොළු වලින් ගහන්න ඕන දෙයක් කරන්න මේ අය යන්නේ නැහැ. පදුමුනිරේ ආරුපාදයකට සමාව හම්බුවේ. පරීක්ෂා කළා ඇවිල්ලා තමන්ට පුළුවන් ඕන දෙයක් කරන්න මේ හම්බුවේ. අනේ පරීක්ෂාව සඳහා පමණක් සතියකට මේක తాවකාලිකව පිළිගන්න. ඉතින්දා ඒ පාක්ෂික ධර්මතාවය තමා තුළින් අත්දකින්න පිළිවෙලෙනි. ඔන්න ඔය ප්‍රශ්න කොටස් දෙකක් තියෙන්නේ නිවන ගැනයි. නිවන ගැනත් නෙමෙයි නිවන් මාර්ගය ගැනයි. නිවන කියන්නේ මොකද්ද කියලා දැනගන්න නිසා තමයි නිවන් මාර්ගයට යන්න හදන්නේ. එතනින් ඊට අමතරව ඇයි මගේ අම්මාව මරයි මෙන්න මේ ප්‍රාණඝාත අකුසලය කොහොම හරි මේ අය වළක්ව ගන්න උත්සාහ කරන බිනදුනි. ඒ චේතනාව පහළ වෙන මොහොතේදීම තමන් නිවන් මාර්ගයට වැටෙනවා. ඒක වළක්වන්න මේ ලෝකේ මොනම මාර්ගයකටවත් බැ. මොනව මාර්ගුණත් බෑ කියලා කන්න. හැබැයි ඒ මාර්ගයට මෙයව දාන්නත් මේ ලෝකේ මොනව බුදු කෙනෙකුටවත් බෑ කියලා. ඒක තමා විසින් කළේ. එහෙනම් අන්නාරේදා ඒ සුමේතාවද මෙච්චර වෙහෙස වෙලා මේ බුදු වෙලා මෙන්න මෙච්චර දුක් විඳලා මේ භවයේදී අවුරුදු 29ක් ගිහිද දුක් විඳලා තවත් අවුරුදු 6ක් කැලේ ඉඳගෙන මේ අඟට එක දිනයකට මේ බත් ඇටයක් නොදී මුං ඇටයක් නොදී පරුප්ප ඇටයක් නොදී මේකේ බඩාත ගානෝට පිටකොන්ද අහු වෙනා ආනන්දය පිටකොන්දාත ගානෝට බඩ අහු වෙනා ආනන්දය. ඒත් මම අතෑරියේ නැහැ. ඒත් මම අතෑරියේ නැහැ. මේ වැටෙනවා මේ සීය නැතුව කලන් දාලා වැටෙනවා. ධන ගාගෙන යනවා බඩ ගාගෙන යනවා ගිහිල්ලා මේ ගවල් රැළට ගිහිල්ලා මේ ඉල දෙනගේ මේ තනේට කඩතිලා කිරි උරා බුණා. කිරිටියක් ගන්න එකක් නැහැ, භාජනයක් නැහැ, කරන්න බෑ. මේ පැටවු නැති වෙලා බල්ලා මම ගිහිල්ලා කිරි උරා බොනවා. ඒ විදිහට මේ සූත්‍ර කියවලා බලන්න මේ පින්නතු. එහෙමයි පින්නතුනි මේ සම්බුසාදෙන පිහිටෙවි. අන්න එතකොට මේල දෙන ගාන පයින් ගාන උඩම වැටෙනා හැම ආපව් ආයි දන ගාන ආයි බඩ ගාන යනවා. ආයි දන ගාන ආයි බඩ ගාන යනවා. ඔන්න ගිහිල්ලා
ආයි කොමාරි පින්නතුනි අත්හැරියේ නෑ. හැබැයි මේකේ මුළු ශරීරයම දන් දීලත් ඒත් හම්බුනේ නැතුණාට. හැබැයි අතාරින්න නැතුව නැවත නැවත බැලුවා මේ ශරීර දුක් දීලා මේක හම්බ වෙන්නේ නැහැ. සා ඔන්න පටන් ගත්තා මේකට ආහාරය පොඩ පොඩ දෙන්න. එතකොට තමයි පස්වක මානුන් දාලා ගි මෙන්න මෙයායි රජ වෙන්න හදනවා, මෙන්න මෙයායි කෑම කාලා සැප විඳින්න හදනවා. අන්න පස්වක මානුන් ඒගොල්ලෝ හිටිය ඇතකන් උදව් කරක. හැබැයි ඒගොල්ලෝ කුව මේක හරියන්නේ නැහැ. දැන් ආයි මෙයා හදන්නේ මේකයි. සා ඔන්න ඒගොල්ලෝ අයින් වුණා පින්න. එවන තනියෙන් අතෑරියේ නෑ. නෑ තීරණ මට මේකට දුක දීලා හරියන්නේ නෑ. ශරීරෙ මොකද ඒ කාලේ හිටපු අනිත් අය සියලු දෙනා සාස්ත්‍රුණ වහන්සේලා ශරීරෙට දුක් දෙන එකයි කිව්වේ. ඒක තමයි මේ තරුණයත් එදා සිද්ධාර්ථ බෝධිසත්වයෝ විදියට කරි. තේරුම් ගන්න බැරි වෙච්ච නිසායි උතන්ට. අනේ නම් මේ සියල්ල දාලා රජකමත් දාලා මේ ගෙදරින් එළියට ගිහිල්ලා ඒ වෙලාවෙන් පිනොදුනි කහපාට රෙදි කැලක් ඇඳගෙන කැලේට පැන්නේ. පැනලා සුමානයක් දෙයක් යනකොට මේ හොකු ඇකිල්ලා මේ කන්නනුදී ශාරීරියේ මේ රජ කෙනෙක්ද රජ පුතෙක්ද තන් මේ කුමාරයෙක්ද එහෙම නැත්නම් මේ කොහේ හරි යන්නා වූ යාචකෙද කියලා හොයාගන්න බැරි වෙනවද? මේ ශාරීරිය වෙස් වලාගෙන හිටි නැත්නම් සුදු රජුර ඉන්න දෙයිද? උස්සගෙන ඉන්නේ නැද්ද? එයාගේ රාජබලය දාලා වන්න බැයිද යාට? පුළුවන් පිටු. නමුත් එහෙම හොයාගන්න බෑ කියලා කොහෙද සුමානයක් යනකොට මේවා මුළුමනින්ම වෙනස් වෙලා ගිල්ල. රාජකුමාරයෙක් මෙහෙම වෙයි කියලා කවුද හිතන්නේ? හම් වෙන්නේ නැති ඕන් තරම් දකින්නේ නැති. හැබැයි අඳුන ගන්න පුළුවන් උන්නේ නැති. අඳුනගත්තේ බුදු වුණාට පස්සේ. එතකම් මේ ඇංගිලා හිටියේ පින්නොදුනි මොද ඒ තරම් මෙන්න මේ සංසාරේ දුක මේකෙන් ගොඩ යන්න ඕන නිසා. අන්න එහෙම කළ පින්නොදුනි එදා ඒ බෝධි මූලයේදී මේ බුදුනේ මේ ඇද නම් බෝධි වටේ කරගෙන එකයි කරන්නේ. ඒකට කළගුණ සලකනවා කියලා. බුදුහාමුදුරන් කළගුණ සලකilla නෙමේ කරේ. බුදුහාමුදුර කරේ තමන්ට අවබෝධනා වූ ධර්මය නැවත නැවත මෙනෙහි කළා. සත් සතියත් තිස්සේම ධර්මය නැවත ආවර්ජනය කරා. පෙර බුදුවරු 6 දෙනෙකුත් තමන් ඇතුළු බුදුවරු 7 දෙනෙක් කොහොමද අවබෝධ කරගත්තා වූ ධර්මය කියලා. අන්න මෙයාට දීලා තියෙන අපි නඳුනේ අන්නේ මන්ත්‍රයයි මේ දීලා තියෙන්නේ. ධර්මයට අනුගත වෙන්න ධර්මයේ කියන මන්ත්‍රයයි මෙයාට මේ දීලා තින්නේ. දීලා තියෙන කරුණු දෙකයි පින්නතුනි මීට අතිරේක කරුණු මීට පෙර දුන්නේ වැති ඒවා වෙනම තමන් බලන්නේ බනහල පුළුවන්කම තියෙනවා. අලුතෙන් මෙන්න මේ කරුණු දෙක දාගන්න ඊට වඩා වැඩි වුණොත් මේ කාර්යය පටන් ගන්න බෑ. මේ කරුණු දෙක ඇති පින්නතුනි හොඳටම එකක් තමයි තමන් නිවන් මාර්ගය හොයන නිසා නිවන පිළිබඳව දිනපතා තමන්ගේ තුල ක්‍රියාකාරී වෙන්න ඕන. දෙවෙනි එක තමයි නිවන් මාර්ගයට යන්න නම් පින්නතුනි මෙතෙක් දුන්නා වූ දාණයෙන් එහා ගියා වූ මෙතෙක් නොරැක්කා වූ සීලය රකින්න ඕන. මෙතෙක් නොරැක්කා වූ සීලය රකින්න ඕන. මෙයා නම් කියයි ඔබ වහන්සේගේ මොලේ නරක් වෙලා මගේ අතින් සතුන් මැරෙන්නේ නෑ, මගෙන් හොරකම් කරන්නේ නෑ, පංචශීලයේ තියෙනවා. අත උස්සන්න කිව්වදින් සීල දෙනා අත උස්සා. මීට පෙර අත ඉස්සුව සීල දෙනා. හැබැයි බණ අහලා ඉවරනකොට සීල දෙනාගේ රෙදි ගැලවෙන එතකොට. දැන් මේ සීලය ආරක්ෂා වෙන පින්නතුනි හොඳට තේරුම් ගන්න. සීලය ආරක්ෂා වන්නේ පංචශීලය සතෙක් නොමරන්නේ රහතුන් වහන්සේගෙන් පමණයි. අනාගාමි කෙනාගෙන් සතෙක් මැරෙනවා. අනාගාමි කෙනත් හැමතිස්සෙම රහත් නෑ පින්නු. එයාට රාග ද්වේෂ තියෙනවා. රාග ද්වේෂ තියෙනවා නම් ද්වේෂය හටගත් වෙලාවේදී සතෙක් නෙමෙයි පින්නතුනි යාගෙන් මැරෙන්න පුළුවන් සහෝදරෙක් වුණා. යාගෙන් මැරෙන්නේ නෑ අම්මා තාත්තා. එයාගේ මැරෙන්නේ නැහැ රහතුන් වහන්සේ නම. තමන්ගේ සහෝදරයෙක් මැරෙන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. මොකද එයා දන්නේ නැහැ අනිත්‍ය සංඥාව ඉන්නේ. චේතනා පාලුණා. ඒතරතුරු තියන මෙතන ඉන්න අය අනාගාමි උනායි කියලා තමම තමන්ට වාර්තා කරගත්තු අය මේ ස්ථානයේ මේ මොහොතේ ඉන්නවා. ඒ අය දන්න කුංචි බනිස් ගෙඩියට මාසයක් සමහරලාට කේන්තින් ඉන්නවා පිණුත්. බනිස් ගෙඩියකට ලොකු දෙයකට නෙමෙයි. තොරතුරු වාර්තා වෙනව. සායේ මට්ටමඩ මේ රාගයයි ద్వේෂයයි පින්නතුනි දරුණු. සතෙක් මැරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. සතෙක් මැරීම පින්නතුනි වෙනව ඕන කෙනෙක්ගෙන් ගෙනවත් ගන්න බෑ. මොකද Taman නිත්‍ය සංඥාව ඉන්නවනම් මේ ලෝකේ සතෙක් ඉන්නවයි කියලා හිතන තාක්කල් සතා මැරෙන. රහතුන් වහන්සේට එහෙම කරන්න නැති නිසායි රහතුන් වහන්සේගෙන් සතෙක් මැරෙන්නේ. රහතුන් වහන්සේගෙන් නොවන කරුණ පින්නතුනි ඔය පහ විතරයි. වෙන මොකුත් නැහැ. රාහතුන් වහන්සේ සතෙක් මරන්නේ, රාහතුන් වහන්සේ සොරකමක් කරන්නේ, රාහතුන් වහන්සේ භ්‍රමචර්යාවට යන්නේ නැහැ, රාහතුන් වහන්සේ
බොරු කියන්නේ රහතුන් වහන්සේ ආහාර කාමභෝග වස්තු තියාගෙන රැස් කරගෙන පාවිච්චි කරන්න. ඔය පහ විතරයි සිද්ධ වෙන්නේ. කාමභෝග මොන වස්තුවක්වත් තමන්ගේ පරියන්න අවශ්‍ය සිවුරට අමතරව තව සිවුරු දෙකක් තියාගන්නේ නැහැ රහතුන්. තමන්ට කව දානේ වන්දන අවශ්‍ය කෙසෙල් ගෙඩියට අමතරව දෙකක් බාරගන්නේ නැහැ රහතුන්. තියාගන්නේ නැහැ. ඒකයි මේ රහතුන් වහන්සේ. අන්න එතකොට ඒ උත්තමයා යති වෙන්නේ නැති වුණේ පහ විතරයි වෙනුනේ අනිත් සියලු දෙනාගෙන් ඔය පහ ඇතුළ අනිත් සියලු දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව රහතුන් වහන්සේගේ තව කරුණු හතරක් තියෙනවා. තවත් සූත්‍රයකදී බුදුහාමුදුරු දේශනා කරනවා ඒ කරුණු හතර තමයි රහතුන් වහන්සේ බය නිසා එහෙම නැත්නම් බිය නිසා චේතනා පාර කළා තීරණයක් ගන්නේ නැහැ. රාගය නිසා තීරණ ගන්නේ නැහැ. ද්වේෂය නිසා තීරණ ගන්නේ නැහැ. මෝහය නිසා තීරණ ගන්නේ නැහැ. මොකද ඒ තුනේ රහතුන් වහන්සේ නැති කළා තියෙනවා. ඒ තුන නැති කරපු නිසා ඒ තුනට හේතු වන්නා වූ බිය නැති කළා තියෙනවා තැතිගැම්. එතකම් පින්නොදුනි අනාගාමී කෙනාගේ තැතිගැම්ම තියෙනවා. තැතිගැම්ම වුණාම බනිස් ගෙඩිය විදිහට බාර ගන්නවා. මාළු පායක විදිහට බාර ගන්නවා. ඒ මත තීරණ ගන්නවා. ඒක තේරුම් ගන්න සමහරට මාසයක් විතර යනවා පින්නොදුනි. ඒකටත් බණක් ඇහෙන්නේ. ඒක තමයි தත්ත්වය. එක්කෙනෙන්නේ මේ හතර දෙනෙක් ඔය දවස් කීපයකට කලින් පින්නොදුනි ඔන්න ඔය මට්ටමටපත් වෙලා තිනවා. හතර දෙනාම වාර්තා කරලා තින්නේ ඒ අය තමන් අවමාසයෙන් සෝවාන් වෙච්ච අය, සමහර අය සකු르දාගාමි වෙච්ච අය, සමහර අය අනාගාමි වෙච්ච. හැබැයි වෙලා තියෙන පින්නොදුනි මෙන්න මේ මට්ටම. තේරුම් ගන්න මේ ගෝර කතර මොන තරම් දරුණුද කියලා. එහෙනම් මෙන්න මේක ඉවරයක් දකින්න මේ භවයේ රහත් වෙන්න බැරි කවන්නේ. මේ භවයේ රහත් වෙන එක නෙමෙයි මෙයාට අවශ්‍ය වෙන්නේ. නිවන් මගයි මේ හොයන්නේ. නිවන් මග හොයාගත්තා නම් පිළිදී මරණ මංචකේ පිළිබඳ සැකයක් නැතුව මෙයාට මැරෙන්න පුළුවන්. මැරෙන්න නම් තමන්ගේ සීලයට මුල දෙන්න ඕන. සීලය ආරක්ෂා කරගන්නවා කියන නිසා ලේසි නෑ හොඳට තේරුම් ගන්න. නිසා රාග ද්වේෂ මොහොන් නැති කරන්න එකපාරට වෙරදරන්න එපා. මේ අය වෙරදරන්න මගේ අම්මව තාත්තව නොමරයි. මගේ අම්මා තාත්තව තම්බගෙන නොකයි. මස්මාළු කන්න එපා කියලා කියනෝ නෙමෙයි, මස්මාළු කන අය කන්න. හැබැයි ඒ වෙලාවේ දැනගෙන කන්න. කනවනම් කන්නේ අම්මා කෙනෙක්ගේ, කනවනම් කන්නේ තාත්තා කෙනෙක්ගේ, කනවනම් කන්නේ සහෝදරෙක්ගේ, දූපුතෙක්ගේ, එහෙම නැත්නම් තමන්ගේ කවුරු හරි දන්න කෙනෙක්ගේ. මස් තමයි කන්නේ, මාළු තමයි කන්නේ. මරාගෙන කෑවේ නැත්නම් ප්‍රාණඝාතේ නැහැ. හැබැයි තමන් කඩේට ගිහිල්ලා බිත්තරාප්පයක් කිල්ලුවා නම් ප්‍රාණඝාතයේ තියෙනවා. තමා වෙනුනේ මේ බිත්තරේදී. මේ කඩේ තියෙන මාළු ටික ගෙනල්ලා කෑවට මෙයාට ප්‍රාණඝාතයක් නෑ. එතන මොකද? එතන මාළු විකුණන්නේ තියෙන්නේ මේ අය කෑවොත් නොකෑවත් මේ මාළු ආ වෙලාවට මැරිලා තියෙනවා. පුදුවේ ගත්තොත් නම් සමහරයි කවුරුත් මාළු කනක නැවතුත් මේක වෙන්නේ නෑ කියලා. එහෙම ලෝක වෙන්නේ නෑ. ඒවට බන කියවිලා තියෙනවා පිණුත්. ලෝකෙ තියෙන ධර්මතාවයක් මාළු පුදුනා වූ මැරෙන්න ඕන ඌගේ දවස් ගන්න. මැරුවේ නැතයි කියලා කියන්න බෑ ඉස්සරහ. මාළු ටොන් ගන්න දවසට ඇල්ලුවට මාළු අනන් සංඛ්‍යාව දවසට වඩා දැමඩ ඊට පස්සේ දැන් නැවතරක් ඒ මාළු සංඛ්‍යාව එහෙම වින්නොම ඒක තමයි ලෝකේ ස්වභාවය. ඉතින් ඒක පාලනය කරන්න බෑ. නමුත් Taman දැනගන්න බිත්තරයක් හදාගෙන කෑවත් එකයි, බිත්තරයක් ඉල්ලගෙන කෑවත් එකයි, බිත්තරයක් කනවනම් කන්නේ Tamanගේ මේ ඥාතියගේ අම්මගේ තාත්තගේ බිත්තරේ, අම්මගේ තාත්තගේ මස් තමයි බිත්තරේ කියලා තම්බගෙන කන්නේ කියලා උන්නෝක දැනගන්න. ඇයි මම අම්මා මරන්නේ? ඇයි මම අම්මා මරන්නේ කියලා ඔන්න ඔය කරුණ අය දාගන්න පින්නදුනි. කාලය යනවා, විනාඩි 5ක් වැඩිපුර කියලා දිනවා. ඒ නිසා මීට අතිරේකව තවත් යමක් මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැති බවට ප්‍රකට වීමක් මේ මොහොතේ තියෙනවා අපි. මොන තේරුම් ගන්න? එතකොට මේ සංසාරයෙන් ඉදිනුඳා නිවන් මගට බැස ගැනීමටයි මේක නිවන වෙනුවෙන් මේ මෙතන ඉන්නා වාගේම වැඩි පිරිසක් දඬ භාවනාව වලට බැසගත්තුවයි බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ නිසා ඊය ඇයට මේක අදාළ නැත්තේ නෑ පිනුතුරි. ඊය ඇයටත් මේක අදාළ වෙනවා බලන්න එතකොට. තමා තුලින් බල. ඊය ඇයටත් මේක අදාළ වෙනවා. හැබැයි ඊයෙන් එහා ගියා වූ භාවනාවේ වැඩ පිළිවෙල වලට යාකාට යන්න තාම භාවනාවට බැස ගන්න බැරි, භාවනාවට බැස ගන්න බිය. භාවනා කළ අවුරුදු 20ක් 40ක්. හැබැයි තවමත් ප්‍රතිඵල තමන්ට නොලැබුණු අය මෙන්න මේකට බැස ගන්න පිනුතුරි. ඒවත් කරන්න එතෙන්ට බැස ගන්න පුළුවන්. මෙතෙන්ට බැස ගන්න මොකද? තමන්ට චේතනාව තමා තුල පහළ වෙන්න ඕන. මොකක් වෙනුද? නිවන වෙනවා. භාවනාව හරි නොගියනම් හරි නොගිය පින්නදුනි තවමත් නිවනට චේතනාවක් නැති නිසායි. අනිසා නිවන වෙනු චේතනාවක් දාගන්න සා භාවනා කරන හැටි දීලා තිබෙන්නා වූ ඒ පළවෙනි යෝනිසමනසිකාටත් මේ කරුණට ගේ යටත් දාගන්න පුළුවන් පින්නදුනි. ඒක අදාළත්වයක් නැත්තේ නැහැ.
අදාළ වෙන්නේ. ඒ නිසා උන්ව ආකාරයට මෙයා මේකට බැස ගන්න වෙයි මේක ක්‍රමානුකූලව යා යුතු වැඩ පිළිලක්. ඒ නිසා මේක පළවෙනි දවසේ සියල්ල හම්බුණායි කියලා හිතා ගන්න එපා. පළවෙනි දවසේ හම්බෙච්ච දේ මෙයා නම් තේරෙන්න පුළුවන් අපරාධ දවසේ අප කළ මෙතෙන්ට ආවේ මොනවද මේ ආමඳුරු කිව්වේ වෙන කොහරි හිටියත් මේ දැනගන්න තිබුණා කියලා. වෙන්න පුළුවන් පින්නදුනි. ඒ නිසා මෙතෙන්ට එන්න ඕ මේවා කරන්න ඕ නෙමෙයි. තමන්ට චේතනාවක් වෙනවා නම් මේ වැඩේ අද පටන් ගන්න සතියක් යනකොට මේකේ ප්‍රතිඵල නැත්තම් මේක පයින් ගාලා වීසිකල දාන්න වෙනුනේ. නැවත මේ බණ අහන්න එපා. මේ බණ තමට අදාළ නැහැ, ගෝචර නැහැ. මොකද ඒ සඳහා මීට පෙර භවයන්දී බුදුවරු ඉස්සරහා මේ බණ තමට ඇහිලා නැහැ කියන එකයි එහෙමනම් කියන්නේ. බුදුවරු ඉස්සරහා මීට පෙර මේ බණ තමට ඇහිලා තියෙනවා නම් මේ බණ ඇහිච්ච වෙලාවෙන් තමට ගෝචර වෙනවා. ගෝචර වුණා නම් උපදේශය පිළිබඳින්න චේතනා පහළ වෙනවා. චේතනා පහළ වුණා නම් ඒකේ ප්‍රතිවල් ලැබෙනවා. මේකට විනෝද දවස් 3ක් යනකොට ප්‍රතිවල් ලැබෙන පටන් ගත්තේ නැත්නම් මේකේ ප්‍රයෝජනයක් නැහැ. 3 වෙනි දවසේ, 4 වෙනි දවසේ, 5 වෙනි, 7 වෙනි දවසේ යනකොට විනෝද තමන්ට ඇස්පනා පිට තොරතුරු තියෙනවා. විත්තරයක් තැඹුණා නම් මෙයාගෙන් විත්තරේ තැඹෙන එක නතර වෙයි පිණි. විත්තරේ තැඹෙන නතර වෙයි මස් මාළු කණේක නතර වෙන එක නැහැ සමහරට. හැබැයි මස් මාළු කණේ නතර වීම සඳහා ආරම්භයක් ඇති වෙයි පිණි. අන්නේ වගේ තමන් නොදිනොත්තු මරුවා වූ මේ සතුන් මරණයක නතර වෙවි, මදුරුවා මරණයක නතර වෙවි පින්නතුනි සුමානියක් දෙයක් යනකොට ඒක වලක්වන්න බෑ කාට. අන්නේ සඳහා මේ පින්නතුන් මෙන්න මේ පෑකුත් විනාඩි 5 මේ ධර්මය ශ්‍රවණය කළා තමන්ගේ ප්‍රඥා වර්ධනය කරලා නිවන් මගට ප්‍රවිෂ්ඨ වීමට මේ අද දින ආරම්භ වුණා වූ වැඩසටහන මේ බුධවර්ෂ 2066 වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනේදී මේ මාළඹේ කඩුවෙල පාරේ මේ මොහොතේදීම නිවන අධ්‍යක්ෂකවරු සෙන්සුරාරේ කරාසි වුණා වූ පින්නදුන් ලෝකෙ පුරාට ඉන්නව තවත් පින්නදුන් රාශියක් සමග YouTube ජාලය හරහා, Hangout ජාලය හරහා සහ Facebook කරා මේ මොහොතේ සජීව සම්බන්ධලා ඇති අනාගතයේ තව විශාල ප්‍රිත සම්බන්ධෙවි ඒ සියලුම පින්නතුන්ගේත් මේ පින්නතුන්ගේත් මේ කාර්යයන් කරනවට මේ පින්න උදව් උපකාර කරන්නා වූ මේ නිවාසයේ සපල තිබෙන්නා වූ පින්වත් පවුල ඇතුළුව තවත් අතිප්‍රමාණයක් ඉන්නවා. අර දොස්තර මහත්තයාගේ ප්‍රමුඛයත්තා වූ මේ සංධානය කරන්නා වූ ඒ සියලු දෙනාගේ මේ සියලු පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වන්දනා ප්‍රඥාම සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන